පෝරදිගේ සමග රඳලින්න ඔයා මේ වෙනකොටත් දන්නව රහන්ගේ නංි කියැනා. ඉතින් රෙහාන්ගේ නංගි ගොඩක් වෙලාවට තමංගේ අයි කරන දේවල්වලට හමතිස්සේම විරුද්ධ වනාා ඒවගේම තමයි ගොඩක් වෙලාවට රහාන්ගේ නංගි හිතාගැන හිටියේ රෙහාන් කියන්නේ හරිීමම මුරන්ඩු කෙනෙක් විදිට හැබයිතින් මේ වෙනකොට රහන්ගේ නංගි දන්නවා රෙහාන් කියන්නේ හරි මාදරණීය මනුස්සයෙක් විදියට. ඉතින් නංගි කෙනෙක්ට අඩම්බර වෙන්න පුළුවන් අයෙක් තමයි රහන් කියල කියන්නේ ඉතින් දැන් රිහාන්ටයි සරණටල්ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්න තමයි මේ ගොල්ලන්ට රහන්ක අම්මට කියන්න සිද්ධ වුණේ වෙන නමක් මොක ඉතින් රහන් ක අම්ම දැනගත්ත නං මේ ඉන්න සරණි කියලා කවදාවක්කත් මුණක්වත් බලන්න කැමතිවෙනේ නැතිවේවි ඉතින් ඒ බයක් එක්ක තමයි රිහන්ක අම්මා ස්ස රහා මේ කට්ටිට මේ වගේ රඟ පෑමක් කරන්න සිදධ වුණේ ඉතින් බඩටනම් මේ දේවල් හරිම සාමාන්‍ය දේවල් වෙලා මේ වෙනකට මකද බන්ඩට පුළුවන් තරමක් කරන්න වෙලා තියන්නේ බොරම තමයි. ඉතිං ඒ දේවල් බන්නට වාසයකටනා නෙවෙයි කරන්නේ. ඒ දේවල් කරන්නේ සරණික හපත උදසාම තමයි. ඉතින් බොරුවක් කියලා තව කෙනෙක්කු රවට්ටලා ඒ ලබාගන්න සතුට හොඳු දෙයක් නෙවෙයි කියලා හිතුනට සරණි වෙනුවෙන් මේ බණ්ඩ කරනද හරිම උතුම් ක්‍රියාවක් පෙනවා. මොකද සරණිට බ්ඩවත් නොහිටින තමන්ගේ හදෝොත්තේ අවංකෝම තියෙනදේ කියන්න සරණයට මේ වෙනුකොට පිස්සු හැදිර කියලා තමයි අපිට නං කියන්න වෙන්න. ඉතින් දැන් මොනදේවනත් රහන් ගෑන්මගේ කැමැත්ත සරණ වෙතිර ලඟා කරගන්න ලැබෙන්නේ කොහොමද කියේනදේ ගැනයි මං මේ වීඩුවකෙන් ඔයාට කියන්නේ. ඔයා දන්නවනේ ඒ තමයි රහන්ගේ නංගිග ෙනං කිසි මකමැත්තක් පේන තිබුන්න. ඉතිං ඒ නිසායි ඉදිරිියට හරෙක්සි වගේම රහන්ගේ නංගි, නිරන්තරයෙන්ම ආර්ිය සේන මේ කට්්‍යත්තෙක එකතුවෙලා තේරුම් කරල දෙ උත්සා කරනෝ තමන්ගම්මට මොනෝවනතත් රහන් මේ සරේ හගන තියන්නේෙ හොඳම කෙනා කියලා. ඉතිං හැබැයි රහන්ගෑම ේසියකට ප්‍රහන්ටයි සන්නටයි කැමත්තන දෙෙන් නෑ කැනදේ අපි දන්නවනේ. ඉතිං එහෙමන සීහයක් පොතක් නැතුව තමයි ඉන්න ඕනේ හිමුණරං කැමතිවේවි. හැබැයි මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන් නිස්සරහට. ඒක කියන්නේ හදිසේම රහන්ක අම්මා නැවත වතාවක් කසනීප වෙනවා. අර කලින් සැරේ වගේ නෙවෙයි. අර කලින් සැරේ මතකෑ නසනීපුනාා රටගිහිල්ලා නමුත් ඒ සරේ වගේ නෙවෙයි මේ සැරේ. ගොඩක් අසනීප දරුණු වෙනවා. ඒක කියන්නේ ඒයාටට දැනගන්න හම්බුවෙනෝයට තියෙන්නේ. හොඳ කරන්න ගොඩක් අපහසු ලෙඩක් වි්‍යය ඔපරේෂන් එකක් පවා තියෙනවා කියනදේ. ඉතිං ඊට පස්සේ රහන් ගෑම්මට උමනා වෙනවා තමන් රටගන්න කලින්. සරණීට රෙහන්න කසාද බන්දලා දෙන්න මොකද රෙහන් ගෑමට බයක් කෙනා තමන්ගේ ජීවිතයට මොනාහර දෙයක් වුුණොත් තමන්ග දරුවෝ තනිවෙන වාය කියන අදහස. ඉතින් එනිසා අනිවාර්යම සරණීට එන්න කියලා මේ කැම්මත්ත ප්‍රකාශ කරාවි කියලා පිට විශ්වාස කරන්න පුළුවන්. වීඩියුවකට කැමතිනට ලයි කරන කමෙන් කනුෂයක් කරන්න මතක ඇතෝ ජැනලකට සස්ක්‍රයිබ්වෙන්න